කට්ටිය කොහොමද දිනවන්නේ අපේ පසන් නෑ ගේ වෙඩින් එක තිබුණ අපහුවේ දවසේ වෙඩින් එක තිබුණේ කබලාන බීච් හොටෙල් එකේ ලස්සන හොටෙල් එකක් ඊට පස්සේ ඒ වෙඩින් ඉන්විටේෂන් කාඩ්ස් ඩිසයින් කරේ ෆිලොන් ක්‍රේෂන් ඒ කියන්නේ මම ඊට පස්සේ බ්‍රූම් ගැඳුම් ලැස්ට් කරේ මයිටි පේට්‍රසස් එකේ ලංකා මයිටි පේ ඊට පස්සේ බ්‍රයිඩ් කේස් සැලුන් එක දිනුෂා සැලුන් ෆොටෝග්‍රාෆි කරේ ඩ්‍රීම් කෝ ෆ්ලවර් ඩෙකරේෂන් කරේ ලස්සන මහල් මේ වගේ ලොකු ටීමක් මේ වෙඩින් එක පිටිපස්සේ සාර්ථක කරගන්න හිටියා. කට්ටියගේ විස්තර ඕනම් පරලයක මෙන් කරන්න. ඒක ඔයා වෙඩින් එක ගන්න ඉන්න කෙනෙක් නම් ගොඩක් වැදගත් වෙයි. කට්ටියගේ ඩීටේල්ස් මම දාන්න. ශෂිනිත් එදා මොහොම ලස්සන සින්දු කීපයක්ම කිව්වා. ඊට අමතරව සර්ප්‍රයිස් ඩාන්ස් ශෂිනිගේ ස්ටෆ් එක කට්ටිය සින්දු වගේක් කිව්වා. ඒ ටිකේ වීඩියෝස් නම් දාන්න ඕනේ නැහැ. මොකද එතන ඔක්කොම විදින් එකේ කොමෝගන සිම්පාර්ටේ මට බලන්න වෙලා තිබුණේ. එක ඉවෙන්ට් එකක් එතන යනකොට ඊළඟට තියෙන ඉවෙන්ට් එකට අදාළව ඒ කට්ටිය ලෑස්ති කරන්නේ වැඩකටයුතු ඔක්කොම බලන්න එච්ච නිසා වීඩියෝ සැමකෙම ගන්න උනේ නැහැ. ඉතින් විතර ලස්සනට විදින් එක යනකොට අන්තිම මොහොතේ ශෂිනිගේ පොඩි මල්ලිය විල්ල කතාවක් කරලා ගෙදර ඔක්කොම කට්ටිය ඇඬෙව්වා. කතාව සුපිරනම් තිබ්බා. ඒ කතාව ඉරණත් එක්කම අපේ තනි ඇවිල්ලා පීටසියක මොකද්ද හඳගෙන ඇවිල්ල පසන්ඩ තෑග්ගකුත් දුන්නා ඉස්සරහට වැදගත් වෙයි කියලා මොකද්ද කියලනම් දන්නේ නැහැ. ඒක දැක්කම අපේ පසන්ගේ කටක් කනේ. ඒ දීපු තෑග්ග මොකද්ද කියලා ඔයගොල්ලෝ ගෙස් කරලා පල්හ කමෙන්ට් කරන්න අමතය කරන්නත් එපා. ඒ සේරමත් වැඩගඩික ඉවර වෙලා තපල් එක යම්ම එලියට බහිනකොටම ශෂිනි ස්ටාෆ් එකේ යාලෝ කට්ටිය තෑගි වගේක් උස්සගෙන ආවේ. තෑගිවර තිබ්බේ පොඩි බබාලට අන්දන පැම්පර්ස් ඒ වගේ පොඩි බබාලට ඕන කරන තෑගි. ඉතින් ඔය විදිහට තමයි එදා පසන්ගේ වෙඩින් එකේ වැඩ කටයුතු සිද්ධ වුණේ. ඉතින් කොහොම හරි අවසාන වශයෙන් මගේ ආදරණීය අතිජාත නිත්‍රයා පසන්ට සහ පසන්ගේ ආදරණීය බිරිඳට සුභම සුභ මංගල දිවියක් ප්‍රාර්ථනා කරන ගමන් වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝකින් අපි පසන්ගේ හෝම් කමින් එකේ කොහොමද වුණේ කියලා බලමු.